අයිබෝවන් තෙරුවන් සරණයි. ගෙදර ඉඳන් ඉගෙන ගනිමු. සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ 3 වෙනි පාඩමේ 4 වෙනි කොටස අදිෂ්ඨාන පාරමිතාව, මෙත්තා පාරමිතාව, උපේක්ෂා පාරමිතාව ගැන තමයි කතා කරන්නේ. පාරමිතා පාඩම එතකොට පාරමිතා 10ම අපි සාකච්ඡා කරනවා. පළවෙනි කොටසේදී මුල් හැඳින්වීමත් දාන පාරමිතාව පිළිබඳවත් සාකච්ඡා කළා. දෙවැනියට පාරමිතා 3ක් ගැනත්, ඊළඟ කොටසේදී පාරමිතා 3ක් ගැනත්, මේ කොටසේදී අදිෂ්ඨාන පාරමිතාව, මෙත්තා පාරමිතාව, උපේක්ෂා පාරමිතාව කියන පාරමිතාවන් 3 ගැන සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. එහෙමනම් අපි බලමු පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව. මේ පාඩම් සියල්ලක්ම නිර්මාණය කරන නාලිකාව වෙන්නේ. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා අපේ නාලිකාව සමග සම්බන්ධ වෙන්න. ඉතින් ඒකත් මතක තියාගෙන එහෙනම් පාඩමේ විස්තර බලමු, අපි මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. අදිෂ්ඨාන පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව. යහපත් අභිමතහර්ථයක් මුදුන්පත් කර ගැනීමට උපදවාගත් සිත වෙනස් නොකොට ඒ අයුරින්ම පවත්වා ගැනීම අදිෂ්ඨානයයි. අදිෂ්ඨානය කියන්නේ මොකක්ද කියලා අපිට පළවෙනියටම කියලා දෙනවා. යහපත් අභිමතාර්ථයක්, යහපත් අරමුණක් මුදුන්පත් කර ගැනීමට උපදවාගත්ත සිත වෙනස් කරන්නේ නැතිව ඒ විදිහටම ඉදිරියට පවත්වාගෙන යන එකට කියනවා අදිෂ්ඨානය කියලා. යහපත් අරමුණක් මුදුන්පත් කරගෙන ඒක වෙනස් නොකොට ඒ අයුරින්ම පවත්වාගෙන යන එකට කියනවා අදිෂ්ඨානය කියලා. ප්‍රතිපත්ති ගරුකව ස්ථිර අදිෂ්ඨානයෙන් සෙසු පාරමිතා පිරීමටද මෙම පාරමිතාව අවශ්‍ය වේ. අනිත් පාරමිතාවන් සියල්ලක්ම සම්පූර්ණ කරන්නට ප්‍රතිපත්ති ගරුකව අනිත් පාරමිතා සම්පූර්ණ කරන්න මේ පාරමිතාව ගොඩක් වැදගත් වෙනවා. ප්‍රතිපත්ති ගරුකව ස්ථිර අදිෂ්ඨානයකින් අනිත් පාරමිතා හැම එකක්ම සම්පූර්ණ කරන්නට හේතු වෙන පාරමිතා ධර්මයේ තමයි අදිෂ්ඨාන පාරමිතාව. තණ්හා මාන මිත්‍යා දෘෂ්ටි කියන මේ කරුණු වලින් මිදෙන්නට ඕන කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් යුක්තව අදිෂ්ඨානය ප්‍රගුණ කිරීම අදිෂ්ඨාන පාරමිතාව වෙනවා. තණ්හා මාන දිට්ටි කියන මේ තුනෙන් ඈත් වෙලා කරුණෝපාය කෝසල්ල, කරුණාව සහ උපාය කෞසල්‍ය කියන දෙක සහිතව අදිෂ්ඨානය ප්‍රගුණ කිරීම තමයි අදිෂ්ඨාන පාරමිතාව වෙන්නේ. බෝසත්වරු ආකාර තුනකින් මේ පාරමිතාව පුරනවා. බාහිර වස්තු විනාශ වුණත් අත් නොහරින අදිෂ්ඨානය පාරමිතාව, අදිෂ්ඨාන පාරමී, අදිෂ්ඨාන පාරමිතාව. ශරීර අවයව විනාශ වෙලා ගියත් අත් නොහරින අදිෂ්ඨානය අදිෂ්ඨාන උපපාරමිතාව. ජීවිතය විනාශ වෙලා ගියත් අත් නොහරින අදිෂ්ඨානේ අදිෂ්ඨාන පරමත්ත පාරමිතාව. අදිෂ්ඨාන පාරමිතාව බාහිර වස්තු විනාශ වෙලා ගියත් අත් නොහරින අදිෂ්ඨානේ, ශරීර අවයව විනාශ වුණත් අත් නොහරින අදිෂ්ඨානේ අදිෂ්ඨාන උපපාරමිතාව. ජීවිතය විනාශ වෙලා ගියත් අත් නොහරින අදිෂ්ඨානේ අදිෂ්ඨාන පරමත්ත පාරමිතාව. අපමහා බෝධිසත්වයන් වහන්සේ අදිෂ්ඨාන පාරමිතාව පූර්ණී කරපු ආකාරය තේමීය ජාතකයෙන් අපිට දකින්න පුළුවන්. තේමීය කියන කුමාරයා රජකමට ඒ තරම් කැමැත්තක් දක්වපු නැති, තමන්ගේ පිය රජතුමා රාජදඬුවම් ආදී දෙමින් කටයුතු කරන ආකාරය දැකලා කිසිම දවසක මම රජකමට පත් වෙන්නේ නැහැ කියන අදිෂ්ඨානය ඇති කරගත්තා. ඒ අදිෂ්ඨානයෙන් යුක්තව කටයුතු කරනකොට කතා නොකර ඉන්න පටන් ගත්තා. තේමී කුමාරයා කතා නොකර ඉන්න, දැන් රාජකුමාරයෙක් කතා කරන්නේ නැතිව ඉන්න එක පිය රජතුමාට ලොකු ප්‍රශ්නයක් ගැටලුවා.
එකම පුතයි හිටියේ. මේ පුතාට තමයි රජකම පවා ලබා දෙන්නට හිටියේ. ඉතින් කතා නොකරන ගොළු කෙනෙක්ට රජය පැවරීම කරන්නට බැරි නිසා එක එක උපක්‍රම යෙදුවා පුතා කතා කරන කෙනෙක් බවට පත් කරන්න. ඒත් කතා කළේම නැහැ. වනාන්තරයට අරගෙන ගිහිල්ලා අතරමං කරලා එන්නට රාජ පුරුෂය කරගෙන යනවා. ඒ වෙලාවේදී තමයි කතා කරලා තේමීය කුමාරයා තමන්ගේ අදිෂ්ඨානය ගැන ඒ රාජ පුරුෂයාට කියලා දෙන්නේ. තේමීය ජාතක කතා පුවතින් බෝධිසත්වයන් වහන්සේගේ අදිෂ්ඨානය ගැන මේ විදිහට කියලා තියෙනවා. සමාජගත ජීවිතයේදී කිසිදු ජයග්‍රහණයක් අදිෂ්ඨානයෙන් තොරව ලබා ගන්න බැහැ. අදිෂ්ඨානය තමයි ප්‍රධානම දේ. සාමාන්‍ය පෙළ විභාගයේ හොඳින් සමත් වෙනවා, මම විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්නවා කියන අදිෂ්ඨානය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ අදිෂ්ඨානය නොසිඳ නොකඩවා පවත්වා ගත යුතු අදිෂ්ඨානයක් වෙනවා. දවසක් දෙකක් තුනක් හතරක් පහක් තිබුණු අදිෂ්ඨානයකින් නිවැරදි ප්‍රතිඵල ලබා ගන්නටත් බැහැ. ඇතමුන් අරමුණු සපුරා නොගෙන යම් කාර්යයක් අතරමඟ නතර කරගන්නේ ස්ථිර දැඩි අදිෂ්ඨානයක් නැති නිසා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ හෝ මේ අධ්‍යාපන මාර්ගයේ ඔබ යම් කිසි තැනක නතර වෙලා ඉන්නව නම්, ඔබ පසුගාමි වෙලා ඉන්නව නම්, ඔබේ අදිෂ්ඨානයේ දුර්වලකමක් ඇති වෙලා තියෙනවා. ඔබ හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ අදිෂ්ඨානයත් එක්ක ඔබට පුළුවන් ඔබ බලාපොරොත්තු වෙන කැමති වෙන තැනට යන්නට. යමක් පිළිබඳ වෙහෙසෙමින් සිටියේදී අතරමඟ වෙනත් අරමුණක් කරා සිත ඇදී යන්නේද, පසුබසිමින් කල්ගත කරන්නේද අදිෂ්ඨානයෙන් තොර වූ විටය. යම් කිසි දෙයක් තමයි අපේ අරමුණ. හැබැයි වෙන දේවල් අපේ හිතට ඇවිල්ලා අපි ඔහේ ඉබාගාතේ අපේ ජීවිතය ගත කරනවා, අපේ ජීවිතයට ගෙවිලා යන්නට දීලා තියෙනවා. ඒ කුමක් නිසාද? අදිෂ්ඨානය අමතකුණාට පස්සේ. අදිෂ්ඨානය කියන එක නැවත නැවත මෙනෙහි කරමින් ඔබ හිතට අරගත යුතු දෙයක්. අපේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත්ත හැක්කේ අදිෂ්ඨානයෙන් යුක්තව ක්‍රියා කිරීමෙන්ම පමණයි. අදිෂ්ඨානයෙන් තොරව කටයුතු කරන්නේ නම් ඒ දරුවාගේ, ඒ පුද්ගලයාගේ ක්‍රියාව හෝ ඒ දරුවාගේ අධ්‍යාපනය හෝ සාර්ථක වෙලා නැහැ. එහෙනම් අදිෂ්ඨානය අනිවාර්යයෙන්ම ඉගෙන ගැනීමේදී ඉගෙන ගන්නා දරුවන්ට තිබිය යුතුම ගුණාංගයක්. මෙය මට කළ හැකිය. මම මෙය කෙසේ හෝ ඉටු කරගනිමි යන චිත්ත ශක්තිය ඇතිව ස්ථීර අදිෂ්ඨානයෙන් කටයුතු කිරීමෙන් ශිෂ්‍ය ජීවිතේ වඩාත් සාර්ථක කරගන්න පුළුවන්. මේක මට කරන්න පුළුවන්. මම මේක කොහොම හරි කරනවා කියන චිත්ත ශක්තිය දරුවන් වෙන ඔබටත්, කටයුතු කරන විවිධ දේවල් කරන හැමෝටම තියෙන්නට ඕන. භික්ෂුන් වහන්සේට පවා එහෙමයි. භික්ෂුන් වහන්සේගේ භික්ෂු ප්‍රතිපත්තිය, භික්ෂුන් වහන්සේ නමක් විදිහට අරමුණු කරනේ නිවන කරා ගමන් කරන්නට දැඩි අදිෂ්ඨානයක් තිබිය යුතුයි. බෝධිසත්වයන් වහන්සේලා ඒ දැඩි අදිෂ්ඨානයෙන් යුක්තව කටයුතු කරලා තමයි බුද්ධත්වයට කරා ගමන් කරන්නේ. දැඩි අදිෂ්ඨානයෙන් දානීය පාරමිතාවක් විදිහට සම්පූර්ණ කරනවා. සීලේ පාරමිතාවක් විදිහට සම්පූර්ණ කරනවා. නයිස් කර්ම පාරමිතාව දැඩි අදිෂ්ඨානයකින් තොරව ඒ විදිහට තමන් සතුව තියෙන දේවල් ඉවත් කරලා අතහැරලා දාලා වනගත වෙන්නට බෑ. ප්‍රඥාව සම්පූර්ණ කර ගැනීම, වීරිය සම්පූර්ණ කර ගැනීම, වීරිය පාරමිතාව, සත්‍ය පාරමිතාව, ඔය විදිහට හැම පාරමිතාවක්ම සම්පූර්ණ කරන්නටත් පුහුදුන් ලෝකයේ තුල ජීවත් වෙන හැම දෙනාගේම හැම කටයුත්තක්ම සාර්ථක කරගන්නට, අධ්‍යාපනයේ වේවා, ආර්ථික අතින් වේවා, ව්‍යාපාරික කටයුත්තක් වේවා, දේශපාලනයක් වේවා, ඒ හැම දෙයක්ම සාර්ථක කරගන්නට අනිවාර්යම අදිෂ්ඨානය අවශ්‍ය ගුණාංගයක්. එහෙනම් අදිෂ්ඨාන පාරමිතාවත් අදිෂ්ඨානය කොයිතරම් දුරට අපේ ජීවිතයට වැදගත් වෙනවද කියන එක කතා කරලා ඊට පස්සේ අපි සූදානම් මෛත්‍රී පාරමිතාව ගැන, මෙත්තා පාරමිතාව ගැන සාකච්ඡා කරන්නට. ඇසුරු කරන්නම් පිළිබඳ මෛත්‍රියෙන් යුක්ත වීම මිත්‍රත්වයයි. අපි ඇසුරු කරන අය පිළිබඳව මෛත්‍රියෙන් යුක්ත වීම මිත්‍රත්වය කියනවා. මිතුරා පිළිබඳව ඇති කරගන්නා හිතවත් බව, මිතුරාට මෙන්ම සතුරාටත් මැදහත් අයටත් පැතිරවීම මෙයින් අදහස් කෙරේ. අපි ටිකක් අවධානය යොමු කළ යුතු අවස්ථාවක්, විශේෂ කාරණාවක් මෙතනදී මතක් කරනවා. නැවතවතාවක් කියවන්න. මිතුරා පිළිබඳව ඇති කරගන්නා හිතවත් බවම මිතුරාට වගේම හතුරාටත්, අපිට සතුරුකම් කරන, අපිට වෙනස්කම් කරන, අපිට විනාශ කරන අයටත්, මැදහත් අයටත්, මැදහත් අය කිව්වේ ඒ අය සතුරුකම් කරන්නෙත් නැහැ, අපේට මිත්‍රත්වයක් දක්වන්නෙත් නැහැ. සාමාන්‍ය එහෙම මිත්‍රත්වයක් නැති, සතුරුකම් කරන්නෙත් නැති අයත් ඉන්නවා. පැතිරවීම මෙයින් අදහස් කරේ.
මෛත්‍රී කියලා කියන්නේ මිතුරාට වගේම මැදහත් සිතක් තියෙන අයටත් හතුරුකම් කරන අයටත් එක වගේ අදහසකින් එක වගේ හිතක් පතුරවන්න පුළුවන් නම් ඒක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. කිසිවෙකු කෙරේ වෛරයක් දේශයක් ඇති නොකොට සියලු සත්වයෝ සුවපත් වෙත්වායි සිත පුරුදු කිරීම මෛත්‍රියයි. මෙතනදී අපිට එක පිරිසක් මේ සියලු සත්වයෝ කිව්වම එක පිරිසක් වත් අතහරින්න බැහැ. සියලුම සත්වයෝ අපිට වෛර කරන අපිට වෛර කරන්නේ නැති අපට හිතවත්කම් තියෙන අපිට හිතවත්කම් නැති මේ හැම දෙනාටම තමයි මෛත්‍රී කරන්නේ. මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්තමනුරක්කේ කරණීමෙත සූත්‍රයේදී කියනවා තමන්ගේ මව තමන්ට ඉන්න එකම පුතාට කොයි විදිහටද මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන්නේ. අන්න ඒ වගේ හිතක් ලෝකේ ඉන්න හැම දෙනා කෙරෙහිම තිරිසංගත වෙන්න පුළුවන් මනුස්ස වෙන්න පුළුවන් ඒ හැම දෙනා කෙරෙහිම හිත පහළ පතුරවන්න පුළුවන් නම් අන්න ඒක තමයි මෛත්‍රිය කියන්නේ කියලා. මෛත්‍රිය සිත පැතිරෙවෙ යුතු වෙන්නේ තමන්ගේ මව තමන්ගේ එකම පුතාට සෙනෙහසෙන් කටයුතු කරන්නේ කොයි විදිහටද ඒ විදිහට තමයි මෛත්‍රිය සිත ලෝකේ ඉන්න සියලුම සත්වයින්ට තිරිසං ඒ වගේම මනුස්ස සත්වයින්ගෙත් අපිට ගොඩක් හිතවත් අහිතවත් අපිට සතුරුකම් කරන විනාශ කරන ඒ වගේ විවිධ ජාතීන් ඉන්න පුළුවන් ඒ විදිහේ හැම දිනාටම මෛත්‍රී කිරීම තමයි මෛත්‍රී කියලා කියන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා කියන සිතිවිල්ල ප්‍රගුණ කිරීම. තණ්හාවෙන් වානෙන් සහ මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙලා කරුණාව උපාය කෞසල්‍ය කියන මේ දෙකින් යුක්තව මෛත්‍රිය හැම දිනාටම පැතිරවීමෙන් මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කරගන්න පුළුවන්. බෝසත්වරු මේ පාරමිතාව මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම යන පියවර තුනෙන්ම ක්‍රියාවට නැගිය යුතුයි. එසේම බෝසත්වරු මේ පාරමිතාව ආකාර තුනකින් සම්පූර්ණ කරනවා. මෛත්‍රී සහගත කාය කර්ම. මෛත්‍රී සහගතව කටයුතු කරද්දී කයෙන් සිදු කරන දේවල් මෛත්‍රී සහගත විය යුතුයි. කයෙන් අපි මොකක් හරි දෙයක් කරනවා නම් ඒක මෛත්‍රී සහගත දෙයක් විය යුතුයි. මෛත්‍රී සහගත වචන අපි කියන්නට ඕන. කාට හරි අපි කයෙන් මෛත්‍රී සහගතව කටයුතු කරන කෙනෙක් නම් කයෙන් කිසිම කෙනෙක්ට කරදරයක් වෙන විදිහට ක්‍රියා කරන්නට බෑ. වචනෙන් ඔහු සිටින තැන හෝ නැති තැන හෝ ඒ තමන්ගේ යහළුවෙක්ට හෝ සතුරෙක්ට හෝ කාට හරි වචනෙන් අහිතක් වෙන දෙයක් කතා කරන්නට බෑ. මෛත්‍රී සහගත මනෝ කර්ම. හිතින්වත් කාට හරි අයහපතක් වේවා කියලා හිතන්නට බෑ. එහෙම පුළුවන් නම් ඒක තමයි මෛත්‍රී කියලා කියන්නේ. ඒක තමයි මෛත්‍රී පාරමිතාව කියලා කියන්නේ. මෛත්‍රී සහගතව කටයුතු කරන පුද්ගලයාට කයෙන් කිසිම හිරිහැරයක් කිසිම සත්වයකට කරන්නට බෑ. ඒක මෛත්‍රී සහගත කාය කර්ම. මෛත්‍රී සහගත වචී කර්ම කියලා කිව්වේ මෛත්‍රී සහගත සිතක් පුරුදු කරන කෙනෙක්ට කිසිම විදිහකින් වචනයකින් කිසිම කෙනෙක්ව පීඩාවට පත් කරන්නට බෑ. මෛත්‍රී සහගත මනෝ කර්ම. හිතින්වත් කාට හරි අයහපතක් වේවා කියන සිතිවිල්ල ඇති කරගන්නට බෑ. ඒක තමයි මෛත්‍රී සහගත මනෝ කර්ම කියලා කියන්නේ. පියවර තුනක් යටතේ බෝධිසත්වයන් වහන්සේලා මේ පාරමිතාව සම්පූර්ණ කරනවා. බාහිර වස්තුන්ට හානි සිදු වෙලා ගියත් තමන් සතුව තියෙන වස්තුවලට විවිධ විදිහට හොරුන්ගෙන් මංකොල්ලකරුවන්ගෙන් කාගෙන් විනාශයක් සිද්ධ වුණත් මෛත්‍රිය වැඩිම මෙත්තා පාරමිතාව වෙනවා. ශරීර අවයවවලට හානි සිද්ධ වෙනකොට මෛත්‍රිය සහගතව කටයුතු කරනවා නම් ඒකට කියනවා මෙත්තා උපපාරමිතාව කියලා. ජීවිතේ විනාශ වෙලා ගියත් මෛත්‍රිය සහගත පැතිරවීම මෙත්තා පරමත්ත පාරමී. එහෙනම් බාහිර වස්තුවලට විනාශ සිද්ධ වෙද්දීත් මෛත්‍රී කිරීම මෙත්තා පාරමිතා. ශරීර අවයවවලට හානි සිද්ධ වෙද්දීත් මෛත්‍රී කිරීම මෙත්තා උපපාරමිතාව. ජීවිතේ විනාශ වෙන තත්ත්වයටපත් උනත් මෛත්‍රී සහගත සිතින් නොමිදීම මෛත්‍රී සහගත සිතම පැතිරවීම මෙත්තා පරමත්ත පාරමිතා. අප මහබෝසතාණන් වහන්සේ මෙම පාරමිතාව පිරූ ආකාරයේ මහා කපි සහ මගමානවක කතා තුළින් පැහැදිලි වෙනවා. මහා කපි ජාතකයේදී සිද්ධ වෙන්නේ වානර ජාතික වානර කුලේ වානර යෝනියේ බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා හිටියා. ඒ ඉපදිලා ඉඳලා විශාල වනාන්තරයක තමයි මේ කණ්ඩායම සිටියේ.
කණ්ඩායම ඉන්නකොට එක අඹගහක් තියෙනවා. අඹගහක් තියෙනවා. ඒ අඹගහේ හරිම මිහිරි අඹ හැදෙනවා. මහා කපි ජාතකයේදී බෝධිසත්ව වානරයා වඳුරා අනිත් අයට කියලා තිබුණා කිසිම කෙනෙක් ගෙඩි කඩලා ගඟට දාන්නට එපා කියලා. කොහොම හරි දවසක් ගෙඩියක් වැටෙනවා ගඟේ වතුරට. ගඟේ වතුරට වැටුණු ගමන් ඒක පහළට ගහගෙන යනවා. රජතුමා සහ පුරෝහිතයා දෙන්න ගඟෙන් ස්නානය කර කර ඉන්නවා. ඒ අඹගෙඩි විශාල අඹගෙඩියක්, විශාල වගේම මිහිරිම මිහිරි රස තියෙන අඹගෙඩියක්. ඒක අහුලගෙන ඒක අරගෙන රජතුමත් ඒ පුරෝහිතයත් අනුභව කරනවා. ඊට පස්සේ ගඟ දිගේම මේ අඹගහ තියෙන්නේ කොතනද කියලා හොයාගෙන හොයාගෙන එනවා. හොයාගෙන හොයාගෙන ආවට පස්සේ ඒ අය දකිනවා මේ අඹගහ. ඒ වෙද්දිත් වානර කණ්ඩායම, වඳුරු කණ්ඩායම අඹගහේ නිදාගෙන හිටියේ රාත්‍රී කාලේ. රජතුමත් පුරෝහිතයත් ගිනිමල්ල ගහගෙන රාත්‍රී ගත කරනවා. දැන් බෝධිසත්ව වානරයා දකිනවා අපිට විනාශයක් සිද්ධ වෙන්න යන්නේ. ඒ නිසා මෙතනින් ඉක්මනට මාරු වෙන්න ඕන කියලා ගඟෙන් එහා පැත්තේ තිබුණු කැලෑවෙන් වැලක් දිග වැලක් කපාගෙන එනවා. කපාගෙන ඇවිල්ලා ඒ වැල ගඟේ මේ පැත්තේ ඉඳලා එහා පැත්තේ විසි කරනවා. එහා පැත්තේ විසි කරලා එහා පැත්තේ මාරු වෙන්න එක එකනට කියනවා. කණ්ඩායමේ 500 දෙනෙක් ඉන්නවා. ඒ 500 දෙනාටම යන්නට කියනවා. 500 දෙනාම යන්න සූදානම් වෙනවා. කොහොම හරි ලනුව ඒ අරගෙන ආපු වැල ටිකක් දිග මදි වෙනවා. බෝධිසත්ව වඳුරා ඒක ඉනේ බැඳගෙන අත්තක එල්ලිලා හැමෝටම ඒක දිගේ යන්න අවස්ථා උදා කරලා දුන්නා. එහෙම දීලා අවසානයේදී දේවදත්ත හාමුදුරුවන් වහන්සේ බවට පත් වෙලා හිටපු, පස්සේ කාලයේදී පත් වෙන කෙනෙක් තමයි අවසානට බෝධිසත්වයන් වහන්සේගේ පිටමතින් යන්න එන්නේ. ඒ වෙලාවේදී ඒ වානරයා බෝධිසත්වයන් වහන්සේ අර 499 දෙනාවම එහා පැත්තට ගොඩ කරවලා හරිම මහන්සියෙන් වෙහෙසෙන් හිටියේ. ඒ වෙලාවේදී ඇවිල්ලා වේගෙන් බෝධිසත්ව වඳුරගේ කොන්දට පනිනවා. පැන්නට පස්සේ කොන්ද තුවාල වෙලා කොන්ද අපහසුතාවයට පත් වෙනවා. හරිම පීඩාවකට පත් වෙනවා. ඒ වගේ අවස්ථාවකදීත් බෝධිසත්ව වානරයා වෛර නොකර හිටපු ආකාරය ගැන තමයි මහා කපි ජාතකයෙන් කියලා දීලා තියෙන්නේ. එහෙනම් මහා කපි ජාතකය ගැනත් අපි කතා කළා. ඔබට පුළුවන් මගමානවක ජාතක කතාවත් කියවන්න. මගමානවක සහ මහා කපි ජාතකය තුලින් කියවෙන්නේ මෛත්‍රිය පිරීම පිළිබඳව. බෝධිසත්වයන් වහන්සේ මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කිරීම පිළිබඳව. දේශයෙන් වෛරයෙන් තොර සාමකාමී සමාජයක් සඳහා මෛත්‍රී සහගත සිතුවිලි වර්ධනය කිරීම ඉතා වැදගත්. මෛත්‍රී මිනිසා තුළ ඇති කරගත යුතු බ්‍රහ්ම විහාරයක් හෙවත් උත්තම චර්යාවක් ලෙස හැඳින්වෙනවා මෙත්තා පාරමිතාව. මෛත්‍රිය, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහාර වලින් එකක් විදිහටත් මෛත්‍රිය දැක්වෙනවා. උතුම් හැසිරීම කියන අදහස තමයි බ්‍රහ්ම විහාර කියන එකේ තේරුම. ඒද හොඳ අවබෝධයක් ඇතිවම උදාර අරමුණකින් ක්‍රියාවට නැංවෙන නිසා මේක උතුම් බ්‍රහ්ම විහාරයක් විදිහට සලකනවා. මිතුරාගේ යහපත වෙනුවෙන් තමාගේ යහපත කැපකිරීම මිත්‍රත්වයේ ලක්ෂණයක්. මිත්‍රයාගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැපකරන එක මිත්‍රයන්ගේ ලක්ෂණයක්. සැබෑ මිතුරා තමාගේ යහපත සඳහා මිතුරාගේ යහපත කවර අවුරකින්වත් උදුරා ගන්නේ නැහැ. තමන්ගේ යහපත වෙනුවෙන් යාළුවගේ යහපත උදුරා ගන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒ අයට මිත්‍රයෝ කියලා කියන්නත් බෑ. දරුවා කෙරෙහි මව තුළ පහළ වන සිතිවිලි වලට මිත්‍රත්වයේ සමාන කොට ඇත්තේ ඒ නිසාය. අපි මුලින් කිව්වා කොහොමද මේක දරුවාගේ සෙනෙහසට, දරුවා කෙරෙහි මව තුළ ඇති වෙන සෙනෙහසට උපමා කරලා දක්වලා තියෙන්නේ කියලා. මෛත්‍රිය ප්‍රගුණ කිරීමෙන් සතුරු බියෙන් තොරව හිතමිතුරන් සමග මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. සතුරු බියක් නැතිව ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මෛත්‍රී කිරීම තුළින්. එහෙම නැත්නම් මොන සතුරා විසින්, මොන අහිතවතා විසින් අපිට මොන වගේ යහපත, අයහපතක්, විනාශයක්, උගුලක් අටවයිද කියලා කියන්න බෑ. හොඳම දේ තමයි හැම දිනාටම මෛත්‍රියේ පැතිරවීම. ඔබ හොඳ ආරක්ෂක කෙනෙක් වෙනවා. කවුරු හරි බැන්න වෙන්න පුළුවන්.
ඔබට දෝසාරෝපණය කලාක් වෙන්න පුළුවන්. ඔබ පීඩාවට පත් කලා වෙන්න පුළුවන්. එක් මොනවාද කළත් ඔබ ඒ අයට දේශයෙන් යුක්තව කටයුතු කළේ නැත්තම් ඔබ ආරක්ෂකයෙක් බවට පත්වෙනවා. එහෙම නැත්තම් අපි අනාරක්ෂිතයි. කොයි වෙලාවේදී මොන විදිහේ විපතක් අපිට වෙයිද කියන්න බැහැ. වෙත්සිත් ඇත්තා සුවසේ නිදයි, සුවසේ පුබුදි, පාපී සිහින නොදකි, මිනිසුන්ට ප්‍රියවේ, නොමිනිසුන්ටද ප්‍රියවේ, දේව රැකවරණේ ලබයි. ගින්නෙන් වසවිස ආදියෙන් අනතුරු නොවේ. සිත සමාධිගත වෙනවා. පෙනුම පැහැපත් වෙනවා. නුමුලාව මුලා වෙන්නේ නැතිව මියපරලෝ යනවා. මරණින් පස්සේ බ්‍රහ්ම ලෝකිය උපදිනවා. මෛත්‍රී කිරීමේ ආනිසංස මොනවද කියලා ඇහුවොත්, සුවසේ නිදාගන්න පුළුවන්, සුකං සුපති සුකං පටිබුජ්ජති, සුවසේ පුබුදිනවා, නපාපකං සුපිනම් පස්සති, පාපි සීන පේන්නේ නැහැ, මිනිසුන්ට පියවේ ප්‍රිය වෙනවා, මනුස්සානම් පියෝ හෝති, නොමිනිසුන්ටද ප්‍රියවේ, අමනුස්සානම් පියෝ හෝති, දේවතා රක්ඛන්ති දෙවියෝ රකිනවා, ගින්නෙන් නාස අග්ගිවා විසංවා විස තුලින් හෝ අනතුරු වෙන්නේ නැහැ, සිත සමාධිගත වෙනවා, තුවටං චිත්තං සමාධියති, මුකවන්නෝ විපසීදති, පෙනුම ලස්සන වෙනවා, නුමුලාව මියයයි, අසම්මූලෝ කාලං කරෝති, නුමුලාව මියයයි, මරණින් පස්සේ බ්‍රහ්මලෝකෝප ගෝහෝති, බ්‍රහ්මලෝකයේ ගිහිල්ලා ඉපදෙනවා. ඒකේ ආනිසංස ලැබෙනවා මෛත්‍රී කිරීමේ ආනිසංස විදිහට. ඊළඟට බලමු උපේක්ෂා පාරමිතාව. පාරමිතා ධර්මවලින් අවසානම පාරමිතාව උපේක්ෂා පාරමිතාව. උපේක්ෂාව නමින් නම් මැදහත් බවයි. මැදහත් බවට තමයි උපේක්ෂාව කියන්නේ. එනම් කිසි යම් පුද්ගලික හෝ වස්තුවක් හෝ සිද්ධියක් සමග විශේෂ ඇල්මක් හෝ අමුතු පිළිකුලක් හෝ ඇතිකර නොගෙන සමසිත පැවැත්වීමයි. උපේක්ෂාව කියලා කියන්නේ මැදහත් බව. යම් කිසි පුද්ගලික හෝ වස්තුවක් කෙරෙහි විශේෂ ඇල්මක් එහෙම නැත්නම් පිළිකුලක් නැතිව කටයුතු කරන එක. සමහර අය කෙරෙහි අපි විශේෂ ඇල්මක් දක්වනවා. සමහර දේවල් කෙරෙහි අපි විශේෂ ඇල්මක් දක්වනවා. එහෙම විශේෂ ඇල්මක් හෝ අපි කැමති පුද්ගලයන් නම් අපි ඒ පුද්ගලයාට ඇල්මක් දක්වනවා. අපි කැමති ඒ පුද්ගලයාට කතා කරන්න කැමති, ඒ පුද්ගලයාව දකින්න කැමති, ඒ පුද්ගලයාත් එක්ක ගනුදෙනු කරන්න කැමති. සමහර වස්තු තියෙනවා ඒ විදිහටම අපි කැමති දේවල්. සමහර වස්තු තියෙනවා සමහර පුද්ගලයෝ ඉන්න අපි කැමති නැහැ. සමහර ගුරුවරයෝ ඉන්න අපි කැමති නැහැ. සමහර වස්තු තියෙනවා අපි කැමති නැහැ. සමහර වැඩිහිටියෝ ඉන්න අපි කැමති නැහැ. සමහර ශිෂ්‍යයෝ ඉන්නවා, යාළුවෝ ඉන්නවා පන්ති, අපි ඇයට කැමති නැහැ. ඒ වගේ අවස්ථාවල සමහර විට අපි කැමති අයත් එක්ක අපි කැමැත්තක් දක්වනවා. අපි හරි කැමති අනිත් අයත් එක්ක අපි පිළිකුලක් දක්වනවා. අපි ප්‍රතික්ෂේප කරනවා. අපි ඒ අයත් එක්ක ඇසුරු කරන්න, ඒ අය එක්ක කටයුතු කරන්න, කතා බහ කරන්න, සෙල්ලම් කරන්න ඒ දේවල් වලට කැමති නැහැ. මේ වගේ තත්ත්වයකට පත් වෙන්නේ නැතිව හැමදෙනාම එක වගේ, හැමදෙනාම මගේ පන්ති යාළු, හැමදෙනාම ගුරුවරු, හැමදෙනාම මිනිස්සු කියන විදිහට හිතන්නට පුළුවන් නම්, ඒ විදිහට හිතලා කටයුතු කරනවා නම් ඒක තමයි උපේක්ෂාව කියලා කියන්නේ. අටලෝ දහමට මුහුණ දීමද මේට උපකාරී වේ. අටලෝ දහමට මුහුණ දෙන එකත් මේකටම අයිති වෙනවා. තණ්හාවෙන් මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව මැදහත්ව කටයුතු කිරීමට පුහුණු වීම උපේක්ෂා පාරමිතාව. බෝසත්වරු පාරමිතාව ත්‍රිවිධාකාරයකට පුරනවා. බාහිර වස්තු විනාශ වුණත් මැදහත්ව කටයුතු කිරීමේ උපේක්ෂා පාරමිතාව. බාහිර වස්තු විනාශ වෙලා ගියත් මැදහත් සිතින් කටයුතු කරනවා. බාහිර වස්තු තමන්ගේ වස්තු විනාශ වෙලා යන්න පුළුවන්, ඒත් දුකකටපත් වෙන්නේ නැහැ. මැදහත් සිතින් කල්පනා කරනවා. ශරීර අවයව විනාශ වෙලා යන්න පුළුවන්. තමන්ගේ ශරීරයේ අවයව විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙලා යන වෙලාවෙදී මැදහත් සිතින් කල්පනා කරනවා. දුකක්, වේදනාවක්, පිළිකුලක්, පීඩාවක්, දේශයක් ඇති කරගන්නේ නැහැ. ජීවිතේ විනාශ වෙලා ගියත් කටයුතු මැදහත් සිතින් කටයුතු කරනවා. උපේක්ඛා පරමත්ත පාරමී. තමන්ගේ ජීවිතේම විනාශ වෙන දේවල් සිද්ධ වෙනවා. හැබැයි උපේක්ෂා සහගතව කටයුතු කරනවා. මැදහත් සිතින් කටයුතු කරනවා. මේකට කියන උපේක්ඛා පරමත්ත පාරමී කියලා. බාහිර වස්තු විනාශ වෙලා යද්දිත් මැදහත් සිතින්, දුකකට, කනගාටුවකට,
දේශයකට පත් නොවි කටයුතු කිරීම උපෙක්කා පාරමිතා උපෙක්කා පාරමි. ශරීර අවයව විනාශ වෙලා යද්දිත් මැදහත් සිතින් කටයුතු කිරීම උපෙක්කා උප පාරමි. ජීවිතය විනාශ වෙලා ගියත් මැදහත් සිතින් කටයුතු කිරීම උපෙක්කා පරමත්ත පාරමිතාව. හිතවත් අය වෙතට හා කැමති දේ වෙතට නැමීම මෙන්ම පක්ෂපාති වීමද සාමාන්‍ය මිනිසාගේ ලක්ෂණයයි. හිතවත් අයටයි කැමති දේවල් වලටයි පක්ෂපාති වෙන එක, ඒකට නැඹුරු වෙන එක සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවයක්. එසේම තමාට අහිතවත් අයට හා තමන්ට අකමැති දේවල් වලට නොසතුටු වීම සාමාන්‍ය ස්වභාවයක්. අපි කැමති නැති දේවල් වලට හෝ අපි කැමති නැති කෙනෙක්ට අකමැති වීම සාමාන්‍ය ස්වභාවයක්. මේ ඇලීම් හා ගැටීම් යන දෙක අහිතකර බව වටහාගෙන අන්තගාමීත්වයෙන් තොරව මධ්‍යස්ථව ක්‍රියා කිරීම උපේක්ෂාවයි. මේ විදිහට ඇලෙන එකත් ඒ විදිහට ගැටෙන එකත් මං කැමති නැති ඒ වගේ මං ගැටෙන එකත් මං කැමති දේවල් වලට වැඩිපුර ඇලෙන එකත් ලොකු ගැටලුවක්. ඒක වරදක්. ඒ වරද ඒ ගැටලුව නැති කරගත යුතුයි. ඒක අන්තගාමීත්වයක් කියලා අවබෝධ කරගෙන කැමති අකමැති ආදී විදිහට වර්ගීකරණ කරලා පිළිකුල් කරලා පීඩාවට පත් වෙලා ජීවත් වීම වැරදි සහගත දෙයක් කියලා අවබෝධ කරගෙන කටයුතු කිරීම උපේක්ෂා පාරමිතාව වෙනවා, උපේක්ෂාව වෙනවා. උපේක්ෂාව වර්ධනය කරගත හැක්කේ ලෝකයේ සිදුවීම් හේතුඵල දහම අනුව සිදුවෙන බව තේරුම්ගෙන කටයුතු කිරීමෙනි. ලෝකයේ සිද්ධ වෙන දේවල් ඔක්කොම හේතුඵල ධර්මයට අනුව සිද්ධ වෙන්නේ. හේතුවක් සහ ප්‍රත්‍යක් තියෙනවා. ඒ හේතු සහ ප්‍රත්‍යවලට අනුව තමයි සිද්ධ වෙන්නේ. සමාජයේදී මුහුණ දෙන අභියෝග හමුවේද ලෝක ධර්මතා හමුවේද මැදහත් බව කටයුතු මැදහත්ව කටයුතු කිරීමේ ගුණධර්මයේ පුහුණු නොකිරීමෙන් මිනිසුන් ජීවිත පවා විනාශ කරගන්න අවස්ථා දැකිය හැකිය. සමාජයේ සිද්ධ වෙන දේවල් අපිට එන අභියෝග හැම එකක්ම ලෝක ධර්මතා හමුවේ මැදහත්ව කටයුතු කරන්නට බැරි අය තමගේ ජීවිත පවා විනාශ කරගෙන තියෙනවා. පාසල්වල දරුවෝ පවා ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපගේ සමබර පෞරුෂ වර්ධනය සඳහා මැදහත් බව කටයුතු මැදහත්ව කටයුතු කිරීමේ හැකියාවද වැදගත් වෙනවා. මැදහත්ව සමබර පෞරුෂ වර්ධනය එකංශයක් විතරක් නෙවෙයි. කායිකවත් මානසිකවත් එවැගේම තර්ක විතර්ක කිරීම අතින් එවැගේම විෂයන් හැම එකකම දක්ෂයෙක් බවට පත්වීම සඳහා මැදහත් බව කියන එක අපිට වැදගත්. එහෙම නැත්නම් අන්තගාමි වෙනවා. එක විෂයක් කෙරෙහි විතරක් නම් අපි අවධානය යොමු කරන්නේ අපේ සමබර පෞරුෂයක් වර්ධනය කරගන්න බැහැ. අනිකුත් විෂයන් කෙරෙහිත් අපේ අවධානය යොමු විය යුතුම වෙනවා. එහෙම නැති වුණොත් සමබර පෞරුෂයක් ඇති කරගන්න ඔබට ලැබෙන්නේ නැහැ. ඉහත දක්වන ලද දස පාරමිතා එකිනෙකට සම්බන්ධය. එක එකක් සම්බන්ධයි පාරමිතා 10. ඒවා පිරීම නිසා පුද්ගලයා තුළ මනා සංවර්ධනයක් ඇතිවේ. මේවා එක එකක් සම්පූර්ණ කරනකොට පුදුම තරම් සංවර්ධනයක් අපේ ජීවිතය ඇති වෙන්නේ. එසේම ඔහුගෙන් බලවත් පරාර්ථ සේවයක්ද සිදුවෙනවා. මෙම ගුණදහමින් ගුණදහම් ගිහි පැවිදි දෙපක්ෂයටම ටිකෙන් ටික සම්පූර්ණ කරන්න පුළුවන්. ටික ටික සම්පූර්ණ කරන්න පුළුවන් උසස් ගුණධර්ම සමුදායක් තමයි මේ අපි සඳහන් කළේ. නිවන් අවබෝධ කරගන්නටත් හේතුවක් වෙනවා. ඒ වගේම මේ ලෝක ජීවිතය අර්ථ සම්පන්න ජීවිත බවට පත් කරගන්න වැදගත් වෙන කරුණු රාශියක් තමයි අපි මේ විදිහට කතා කළේ. අපේ ජීවිත වඩාත් වටිනා ජීවිත බවට පත් කර ගැනීමට පාරමිතා උපකාරී වෙනවා. අපේ ජීවිත වටිනා ජීවිත බවට පත් කරගන්න මේ පාරමිතා වැදගත්. දැහැමි වූත් ක්‍රියාශීලී හා මිත්‍රශීලී වූත් බෝධිසත්ව ආදර්ශ ඇති සමාජයක් බිහි කරන්න මේ ගුණධර්ම උපකාර වෙනවා. දැහැමි ඒ වගේම ක්‍රියාශීලී වීරි වගේ අවස්ථාවක වන්නුපත ජාතකයේදී අපි දැක්කා. මහා කාන්තාරයක ජලය හොයාගත්ත බෞද්ධ ඉතිහාසයේ තමයි ඉතිහාසය ගැන කතා කරද්දී මහා කාන්තාරයකින් ජලය ලබාගත් සිදුවීමක් පිළිබඳව කියවෙන්නේ. මේ ක්‍රියාශීලීව කටයුතු කිරීම, මිත්‍රශීලී භාවය, මෙත්තා පාරමිතාව ආදීන්, උපේක්ෂා පාරමිතාව ආදීන් මැදහත් සිතින් හැමදෙනත් එක්ක කටයුතු කිරීම තුළින් මිත්‍රශීලී භාවය ඇති වෙන බෝධිසත්ව ආදර්ශ ඇති සමාජයක් බිහි කරගන්න මේ පාරමිතා ධර්ම අපිට උපයෝගී කරගන්න පුළුවන්. මේවා පිරීමේ
උසස්ම ප්‍රතිඵලය වන්නේ නිවන් අවබෝධ කර ගැනීමයි. උසස්ම ප්‍රතිඵලය අවසාන ප්‍රතිඵලය වෙන්නේ නිවන් අවබෝධ කර ගැනීම. ඉතින් අපි බලමු පාරමිතා 10 නැවත වතාවක්. පාරමිතා 10 තමයි මේ තියෙන්නේ. දාන පාරමිතා, සීල පාරමිතා, නයිස් ක්‍රම්‍ය පාරමිතා, ප්‍රඥා පාරමිතා, වීර්ය පාරමිතා, සත් ශාන්ති පාරමිතා, සත්‍ය පාරමිතා, අධිෂ්ඨාන පාරමිතා, මෛත්‍රී පාරමිතා, උපේක්ඛා පාරමිතා. දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, කන්ති, සච්ච, අදිත්තාන, මෙත්තා, උපේක්ඛා කියන පාරමිතා ධර්ම 10. එහෙනම් පාරමිතා ධර්ම 10 පිළිබඳවම අපි සාකච්ඡා කරලා තියෙනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේ පාඩමේ තියෙන පැවරුම් සම්බන්ධ කරගෙනත්, ඒ වගේම පාඩමේ තියෙන විශේෂ කරුණු සම්බන්ධ කරගෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න, පිළිතුරු සාකච්ඡා කරන්න අදහස් කරනවා. සාරාංශයේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන මේ ක්‍රියාකාරකම් සියල්ලක් පිළිබඳවත් පැවරුම සම්බන්ධවත් සාකච්ඡා කරනවා ඊළඟ කොටසේදී. ඊළඟ කොටසේදී ප්‍රශ්න, බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ පාඩමෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමෙන් සමුගන්නටයි අපි සූදානම් වෙන්නේ. අපි මේ සාකච්ඡා කළේ සාමාන්‍ය පෙළ විභාගයට අදාළ බුද්ධ ධර්මයේ පාඩමක එක කොටසක්, ගෙදර ඉඳන් ඉගෙන ගනිමු කියන තේමාව. සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ තුන්වෙනි පාඩමේ 4 කොටස, අදිෂ්ඨාන පාරමිතාව, මෙත්තා පාරමිතාව, උපේක්ඛා පාරමිතාව කියන පාරමිතා ධර්ම 3 පිළිබඳවයි සාකච්ඡා කළේ. එසේනම් ඊළඟ පාඩමෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමෙන් සමුගන්නවා. අපේ නාලිකාව මතක තබා ගන්න පිරිවෙන දහම්පාසල. ඔබට තෙරුවන් සරණයි.